නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා මේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදය දිහා බලපුවාම එදා ඉඳන් අද වෙනතුරු ආපු ඒ ක්‍රමවේදයේ තුල විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලට බඳවා ගැනීම කරනකොටත් ඒ වගේම ඒ ආයතන පාලනය කරනකොටත් අපි දැක්ක දෙයක් තමයි ඒව ඒ පක්ෂවලට වැඩ කරපු එහෙම නැත්නම් පක්ෂවලට ලැබී පිරිස් තමයි ඒ ආයතනවලට බඳවා ගත්තේ නියෝජ්‍ය කතානායකතුමනි 1989 දිවංගත ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ තරඟ විභාග ගෙන්නලා ගෙනල්ලා ඒක සමානතාවයකින් යුක්තව සෑම දිනාටම ඒ ලකුණු ගන්න පුළුවන් එහෙම නැත්නම් ඒ සුදුසුසන්ත සුදුසු තැන ලබා දෙන්න කටයුතු කරනකොට කළා කාලය ඇවෑමෙන් 1994 සිට එදා ඒ හිටපු ආණ්ඩු ඒ ක්‍රමවේදයන් වෙනස් කළා දේශපාලඥයන්ට ඕන හැටියට කට්ටිය බඳවාගෙන ගියා ඒ තුලින් අපි දැක්කා විශාල මහ ජනතාවට සහ එදා ඒ විරුද්ධ පක්ෂයේ සිටි විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඒ තරුණ තරුණියන්ට විශාල අසාධාරණයක් සිදු වුණා 1994 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට ලක් වෙනකොට එදා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට වැඩ කරා නම් පක්ෂයට වැඩ කරපු තරුණ තරුණියෙක් අවුරුදු 18ක වයස තිබ්බා නම් අද අවුරුදු 39යි ඒ සුදුසුකම් තිබ්බත් එදා ඒ රැකියාවක්වත් ලබා ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ අද අපි මේ මන්ත්‍රීමාගේ යෝජනාව දිහා බලනකොට අපි බලන්න ඕනේ ඒ අතීතයේ ඒ සුදුසුකම් තිබ්බ අයටත් කොයි විදිහටද ඒ අයට ඒ රැකී අවස්ථා ලබා දෙන්නේ කියලා අපි දන්නවා මේ චක්‍රලේඛනවල තියෙනවා අවුරුදු 18ටත් අවුරුදු 45ත් ඇතුළත තමයි මේ රාජ්‍ය ආයතන වලට බඳවා ගන්න කියලා හැබැයි පත්තරේ නැත්තම් ගැසට් නිවේදවලන දාපුවාම මේ මොනවද තියෙන්නේ අවුරුදු 18ටත් 30ත් කියලා තමයි තියෙන්නේ නියෝජ කතානායකතුමනි මේවා මං හිතන්නේ ප්‍රායෝගික ගැටලු ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම අවුරුදු ගණනාවක් රැකියා විරැකියාව සිටින පිරිස් සෑහෙන පිරිසක් සිටිනවා ඒ අයට ප්‍රමුඛත්වය දෙන ක්‍රමවේදයක් හදන්න ඕනයි කියන එක මං අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා ඒ වගේම අපි දන්නවා අද මේ ආණ්ඩු ක්‍රමවේදය වෙනස් වෙලා පක්ෂ ભેදයෙන් තොරව කටයුතු කරන්න සංහිඳියාවක් ඇති කරලා මේ රට ඉදිරියට ගෙනියන්න ගෙනිලා මේ තරුණ තරුණියන්ගේ පමණක් නෙමේ ඒ රැකී ආරක්ෂා ප්‍රශ්න විසඳලා ආර්ථිකය දියුණු කරන්න අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් සිරු දෙනාම කටයුතු කරනවා ඒ තුලින් තමයි මේ වෛරීය දේශපාලනයේ අයින් වෙලා සෑම දිනකටම ඒ වගේම සුදුසුසටත් ඒ සුදුසු තැන දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති කරගෙන යන්නේ ඒ වගේම අපි ජනතා විමුක්ති පෙරේ මන්ත්‍රීතුමාටත් අපි කියන්න කැමති මේ ක්‍රමවේදය කරන්න ඉඩ දෙන්න කියලා ඒ වගේම අද මත්තල ගුවන් තොටුපළ හරියට සාදලා එදා ඒ ආණ්ඩුවේ ඒ බලවතුන් හරියට සාදලා තිබ්බනම් ඒ රැකී ආරක්ෂා ප්‍රශ්නයත් තරමක දුරට විසඳන්න තිබ්බා අද මේ තාමක් එක මැදින් අලිදුවන මේ එයාපෝට් එකක් නැත්තම් ගුවන් තොටුපළක් බලට පත් වෙලා තිබෙනවා ඒක එදා අපි දන්නවා ඒ කරේ දේශපාලන නමක් තියාගන්න එහෙම නැත්තම් දේශපාලනයට තනිකර දේශපාලනීකරණය කරලා අද ඒ තුලින් රටට වෙලා තියෙන විනාශය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ ඒවා හරියට කරලා තිබ්බනම් මේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නේ විසඳා ගන්න තිබ්බා ඒ දේ කියමින් ඔබතුමා අපට මට ලබා දුන්න ඒ කාලයටත් ස්තුතිවන්ත වෙමින් මගේ මේ කතාව අවසන් කරනවා